මහිතර මේ මහින්ද රාජපක්ෂගෙත් එවගේම සිරිසේනයෙත් අන්තිම හෝරා කීපය. ඒ මං එහෙම කියන්නේ. විශේෂයෙන්ම ඔබතුමාලා එකක් මතක ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂගේ දේශපාලනයත් මෛත්‍රීපාල සිරිසේන විසින් ගැලසිඳ දැම්මා කියන එක තමයි මේ අවස්ථාවේ මුලින්ම කියන්න ඕනේ. මං ඉස්සර කිව්වා නේද කරඬුව ඔලුවම තියලා සරම ගැලෙවුවා කියලා. මට පේන්නේ දැන් කරඬුවක් නැහැ සරමක් නැහැ. මහින්ද රාජපක්ෂේ ලැජ්ජාවක් තියෙනවනම් ලැජ්ජාවක් නැති බව ඔප්පු කරලා තියෙනවා. එතුමාගේ මාධ්‍ය නිවේදනයේ කියලා තියෙන්නේ ඔව් අපි යනවා සුප්‍රීම උසාවියට කියලා. හරි, ශේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දුන්නම සාමාන්‍ය යුක්තිගරුක පුරවැසියෙක් කැරිට කරන්න ඕනේ තමන් අද අගමැති නෙමෙයි කියන එක. එහෙමත් දැන් මේ ලංකාවටම මේක තේරුම් ගන්න බැරි නම් මේ මොනතරම් බලපෙරේතයෝ දෙන්නේ මේ රට විනාශ කරාද? සිරිසේන විනාශ කරා, රාජපක්ෂ විනාශ කරා. මේ දෙන්නටම තියෙන්නේ මොකද්ද? බලලෝභීත්වය සහ බලකෑදරකම විතරමයි. මෛත්‍රීපාල සිරිසේන මේක කරේ එතුමට අයිගාපාර ජනාධිපති වෙන්න අපේක්ෂිතත්වයක් ගන්න පක්ෂයක් හොයාගන්න. මහින්ද රාජපක්ෂ කරේ එතුමාගේ බලලෝභීත්වය සහ බලපෙරේතකමට මේකේ බලෙන් ඉල්ලලා හිටින්නේ. ඒ නිසා මම ඔබතුමාට කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයර නම් අඩුම ගානේ ඊගාපාර ඡන්ද ඉල්ලලා mantri කෙනෙක් කර වෙන්න පුළුවන් කොහේ හරි දිස්ත්‍රික්කයෙන්. සිරිසේන මහත්තයර නම් මේ කරපු විනාශයට සමුපාකාර චින්තනයක්වත් පොළොන්නරුවෙ දිනන්න පුළුවන් වේවි කියන පිළිබඳ සැකයක් තියෙනවා. සෝ ඔබතුමාලා පැහැදිලිව තේරුම් ගන්න මේ විනාශයට මුල කවුද? දැන් මේ දිල දින උසාවියේ තීන්දුවට ගරු කරන්නවත් කොන්දක් නැත්තම් ඒ වගේ මිනිස්සෙක් මේ රටට නායකත්වය ගන්න මිනිස්සු ගේන්න කියනවා නම් ඒක වහල්ුන්ටත් එහා ගිය කතාවක්. යුක්තිය කියන එක මේ මිනිසුන්ට අවශ්‍ය නැහැ. තමන්ගේ බඩගෝස්තර දේශපාලන විතරයි ඕනේ. හැබැයි මේකෙන් වෙන්නේ අද මේ වෙච්ච දෙයින් අභියාචනාධිකරණයේ දීපු තීන්දුවටත් ඒකේ පැහැදිලිව සැර දේවල් කියලා දිනනවා. ඒ තීන්දුව අරගෙන කියවුවොත් එහෙම සැරට කියලා දිනනවා. නමුත් අද ඉඳන් මාධ්‍ය ආයතන වලටත් එකක් ආදරෙන් කියනවා මහත්තයෝ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියලා කියන්න ඔබතුමාලටත් බෑ. ඔබතුමාලා උසාවියට ගරු කරනවා නම් මාධ්‍ය ආයතන ඇමති කියලා කාටවත් නම් කරන්නත් බෑ. අපිත් නෙමෙයි, ඒගොල්ලොමුත් නෙමෙයි. හිටපු කියලා තමයි, හිටපු නෙමෙයි, කොරට ආපු කියලා කිව්වොත් කමක් නැහැ. කොරට ආපු ඇමති කියලා ඒගොල්ලන්ට කිව්වට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න, ඉතිහාසයේ ලංකාව කුළුණු තුනක හිටවලා තියෙනවා. කුළුණු තුන මොකද්ද? අධිකරණය, ඒ වගේම ව්‍යවස්ථාදායකය, විධායකය. දැන් ව්‍යවස්ථාදායකය හය පාරක් පෙන්නවා මේක නීති විරෝධීය, උසාවිය පුළුවන් විදියට උසාවියත් කියලා තියෙනවා. තව මොකද්ද දෙයියෝ කියන්න ඕනේ? මේකට තමයි අපි කියන්නේ මිනිසුන්ට යුක්තිය වෙනුවෙන් පාරට එන්න කියලා කිව්වේ අපි ඒකයි. හැබැයි මෙහෙම යන්න ගියොත් මේ දැන් අද වුණත් මේ මේ ජනාධිපති කරපු විනාශයට ජනාධිපතිම පිළියමක් දෙන්න ඕනේ. නැත්තම් බබෝ මොනා වෙයිද කියලා එක තමයි කියන්න බැරි වෙන්නේ ජනාධිපතිතුමාට. මේක දැන් කියයිද නැන්න මාව මරන්න හදනවා කියලා. එහෙම බඩුවක් මේක. මොහොම කිව්වම කියන්න අරු මාව මරන්න හදනවා කියලා. ඒක බඩුවක්. ඒ නිසා ඉල්ලීමක් කරනවා රටක් ඇයට, රටේ පුරවැසියට, ඔබතුමාලගේ යුතුකම යුක්තිය වෙනුවෙන් ඉටු කරන්න. මේ අවසාන හෝරා කීපය මදු සමය ගත කරපු මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂට දැන් වෙන් වෙලා ගෙවල් වලට පලයල්ලා ගිහිල්ලා අඩුම ගානේ මේ රට තිබ්බ තත්ත්වෙට ගෙනල්ලා දෙන්න. එහෙම නොවුනොත් කොතනින් කොතන මේ රට මොකක් වෙයිද කියන එක දැන්ටම විනාශ වෙලා ඉවරයි. හැබැයි ජාත්‍යන්තරයේ ගැන කියනෝනේ, අපිට නම් ජාත්‍යන්තරනේ, ජාත්‍යන්තරය ගැන ලංකාව පිළිගත්ත රටක්, ඒක නොපිළිගත්ත රටක් ඇයිට පත් කරපු මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේනට දැන්වත් කියනවා තීන්දු තීරණ මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවෙන් දුන්න, උසාවියෙන් දුන්න ඒවා පිළිගනිලා නැත්තම් මිනිස්සු බෙල්ලෙන් ඇදලා ලෙඩ දානකම් ඔබතුමාට ඉන්නේ. මේ රට මහ විලක්, ලේ විලක් වෙයි. ඒ දෙයට ඔබතුමාලා වග් කියන්නේ කරුණා කළා යුක්තියට ඉඩ දෙන්න කියන එක විතරයි අපි මේ අවස්ථාවේ ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරන්නේ.